තරුණයන් එක්ලොස් දෙනෙකු අතුරු දහම් වීමට අදාළ නඩු කරේ නම් විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් කල්පැවීමක් කරා දෙසැම්බර් මාස 19 වන දිනට ඒ තවත් සැකකරුවන් කීප දෙනෙක් අත්අඩංගුවට ඉන්න අත්අඩංගුවට ගැනීමට ඇති බවට අධිකරණයට දැනුම් දීමක් කරා. ඒ නඩුවේ වැඩි ප්‍රගතියක් අද දින ඉදිරිපත් කරේ නැහැ. දිත්‍ති පාර්ශවයේ පෙනී සිටපු නීතිඥවරයා විසින් අභිවෘත් අධිකරණයේදී එන්ජෝ සම්බන්ධයෙන් එන්ජෝ සලින් මුදල් ලබා ගැනීමෙන් කතා කරන බවට චෝදනාවක් එල්ල කරා. ඒදී අධිකරණයේදී පැහැදිලිවම මම ඒ සම්බන්ධයෙන් අධිකරණයට අධිකරණය තුළ වෙන කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට මම විසින් කරුණු දැක්වීමක් කරා. ඒ විරුද්ධත්වයේ පළ කරමි. ඒ අනුව විවෘත අධිකරණයේදී ගරු විනිසුරුතුමා ඒ සම්බන්ධයෙන් විත්තී පාර්ශ්වයේ නීතිඥවරයාට අවවාද කරා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දින කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කරනු ලැබුවේ ඔවුන්ගේ පාර්ශවයෙන් අපදීම සම්බන්ධ විරුද්ධත්වයක් ඉදිරිපත් වුණේ නැහැ. ඒ අනුව කොටුව පොලිස් ස්ථානයේ මෙම නඩුවට අදාළ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වෙන ලක්සිරි නැමැති තැනැත්තා සම්බන්ධයෙන් ඌට පහර දීමක් සම්බන්ධයෙන් සහ තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් නඩුකරයට අදාළව කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා කැඳවීමෙන් පසු ඒ ඉදිරිපත් කරනු ලැබූ කරුණු අනුව ගරු මහේස්ත්‍රාත්තුමා අද දින අපදීමක් කරනු ලැබුවා. ඊට අමතරව මේ වන විට කොටුව පොලිස් ස්ථානයේ විසින් ස්ථානාධිපතිවරයා විසින් මේ එම නඩුවට අදාළව නිසි උනන්දුවක් නොමැති බව අධිකරණයට පෙනී යන බැවි සුදුසු නිලධාරියෙකු සුදුසු පොලිස් ස්ථානයකට එම නඩුව විමර්ශන සඳහා ඉදිරියේදී යොමු කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කිරීමක් කළා. මෙම නඩුව ජනවාරි මාස 16 වන දිනට කළා.